විශේෂයෙන් අද දවස වෙද්දී රටේ දැඩි කතාබහකට ලක්වෙච්ච ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රට බෙදීමට එරෙහිව එවැගේම රටේ සම්පත් කුණු කොල්ලයට විදේශ රටවලට විකුණා දැමීමට එරෙහිව අපි ඉතා ඉක්මනින් වැඩසටහනක් ගොඩනැගිය යුතුයි. ඉතා ඉක්මනින් අපි එකවන්න හොද බැඳිය යුතුයි මේ රටේ ජාතික සම්පත් විකුණා දැමීමට එරෙහිව. ඒ වගේම විජාතික බොහෝ බලවේග සහ රාජ්‍යනවන සංවිධානවල පමණක් නොවේ අසිංහල අබෞද්ධ මිත්‍යා දෘෂ්ටික බලවේග මත ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙන මේ නායකයන්ගෙන් විවස්ථාව හරහා යම්කිසි හානිකර තත්ත්වයක් උද්ගත වෙනවා නම් එය පරාජය කිරීම සඳහා අපි කොන්දේසි විරහිතව ඕනෑම පාර්ශවයක් එකතු වෙලා එය පරාජය කිරීමට අනිවාර්යෙන් අපිත් එකතු වෙන බව මතක් කරන්න ඕනි. එනිසා මම ඉල්ල හිටනවා මුහුණු පුතේ අපේ දරුවන්ගෙන්, එවැගේම හාමුදුරුවරුන්ගෙන්, දැන් වෙන වෙන මාතෘකා නෙමෙයි මේ රටේ ජාතික සම්පත් විකුණා දැමීමට එරෙහිව, විවස්ථා සංශෝධනය හරහා රට බෙදීමට එරෙහිව අපි ඉතා ඉක්මන් සටන් පෙරමුණක් ගොඩ නැගිය යුතුයි. ඒ නිසා මා ඉල්ල හිටනවා අපේ මුහුණු පුතේ දරුවන්ගෙනුත් හැම දෙනාගෙන්මත් මුහුණු පුත සටන් බිමක් කරගනිමු. ඉතා ඉක්මනින් මේ ව්‍යසනකාරී තත්ත්වය හඳුනගෙන අපි ඒවාට ප්‍රතික්‍රියා දැක්විය යුතුයි. අනෙක් පැත්තෙන් ජනවාරි මාසයේ 7 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා සියලුම සංවිධානවලටත් ආරාධනා කළා ඒ හැම දෙනාගේම උදව් උපකාර සහයෝගය ඇතුව නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේදී අත තියන්න එපා රටට තේමාව යටතේ විශාල සමුළුවක් පවත්වලා මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා රට වෙන හානිය, ඒ වගේම අපේ සම්පත් අනාගත දරු පරම්පරාව සතු සම්පත් විකුණා දැමීමට එරෙහිව විශාල ජනමතයක් ගොඩනගන්න අපි වැඩපිළිවෙලක් දියත් කළා තියෙනවා. ඉතින් 7 වෙනිදා පැවැත්වෙන මේ සමුළුව සඳහා ඔබ හැම කෙනෙක්ම සහභාගී වෙන්න කියලා මේ වෙලාවේදී ඉල්ල හිටිනවා. ඒ වෙනුවෙන් අපේ හාමුදුරුවරු අප්‍රමාදීව කැප වෙනවා. ඒ සංවිධානත් එක්ක එකතු වෙලා මේ කටයුත්තට උර දෙන්න, කැප වෙන්න, සහභාගී වෙන්න අපි මේ සටනත් ජයග්‍රහණයෙන් කෙලවර කරමු කියන පණිවිඩය මතක් කරමින් හැම දෙනාටම 7 වෙනිදා සමුළුවට සහභාගී වෙන්න කියලා ඉතාම ආදරයෙන් සහ ජාතිවාත්සල්‍යෙන් ඉල්ලා සිටිනවා.